ஐபோவான் ஜாத்தியந்திர ප්‍රවෘත්ති වාර්තාකර නිර්දේශයේ ප්‍රවෘත්ති සන්නාමය අද දිනන අද දින රාත්‍රිය 8 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමගයි ඔබ මේක් වන්නේ මම වසන්ති නානායක්කාර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශේෂ පාඨ බිම්ස්ටෙක් සමුළුවනිමවා ජනපති දිවයිනට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරිය ඉල්ලා අස්වේයි විදුලිය විසන්දි කිරීම පැය 1 මාරකට සීමා කෙරේ උඩවලවේ අනතුරකින් තිදෙනෙක් මරුට මිගමුවේ දීවරින් සත්‍යග්‍රහයක් ආරම්භයි නොරචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රියවීමත් සමග විදුලිය කපාදු කිරීමටගත් කාල සීමාව අඩු කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිනපතා කලාප වශයෙන් දිවා කාලයේ පැයක කාලයකුත් රාත්‍රී කාලයේදී පැය භාගයක කාලයකුත් විදුලිය විසන්දි වනු ඇති. කෙසේ වෙතත් කොළඹ නගර සීමාව තුළ විදුලිය කපාදු කිරීමක් සිදු වන්නේ නැහැ. कोत्मले विदुली बलागारे सिटा अनुराधपुर उपपोल दक्वा विदुली गिनेयान रहन मार्गे मतु ताक्षणिक दोषयक् हेतुवेन नोरचोले लाक्विजय गल्लांगुरु विदुली बलागारे पसुगिय सेनसुरादा क्रियाविरहित वुना मेराट जातक विदुली पद्धति अवश्यता वन मेगावट 1900 मेगावट 900ක් संपूर्ण कर गनेने नोरचोले बलागारे मगिन वन अतर ए अक्रिय वीमट बलपै हेतु विदुली बलामात्यवर अतुरु नीलधारिन पिटिसक ये बलागारे कल निरीक्षण चारिकावकिन अनतुरुव पहदिली कला तुलुतुलु पद्धतियट हानियुम वेला तीनवा यम किसी विदुलिय कैपीम करन्न समहट अवश्य वेन्न इड तीनवा विशेषम रात्रि काले ए अनुव दिवयन पुरा अद सिट क्रियात्मक वन परिधि विदुली अत्तिटवीमक सिदु करन बव विदुली बलहा पुनर्चरणीय बलशक्ति अमात्यांश उदयसन माध्य वेत निवेदनयक निकुत करमिन संधान कला एम निवेदनयट अनुव पेरवरु 8 सिट पसुरु 6 अतर पय देकहमारक काले पसुरु 6 सिट रात्रि 10 अतर पयक काले दिवैन कलाप हतरकट बेदा विदुलिय अत्तिटवीमट विदुली बल अमात्यांशय तीरणय कर तिबुना किसे वितत अद पवति माध्य हमुकदी विषय भार अमात्यवरया प्रकाश कले विदुली कप्पादु किरीमे काल सीमाव अडु कल बवाय උදව් ඉල්ලන්න තිබුණ එකම ආයතනේ තමයි ජල විදුලි බල නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ මේ දවස්වල තියෙන වර්ෂාපතනයත් ප්‍රයෝජනට අරගෙන අපිට අවශ්‍ය පරිදි ජලය මේ ඉදිරි දින කිහිපයේ ලබා දීමට එකඟ වුණා. අපිට පුළුවන් වෙලා තියෙනවා දවල් දවසේ පැය දෙකමාරකට යෝජනා කරලා තිබුණු විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා කරන්න. රාත්‍රී පැයක් කපන්න තීරණය කරලා තිබුණ එක පැය භාගයකට අවම කරා. දැනට ඇති වෙන වැස්සත් එක්ක අපේ කුඩා විදුලි බලාගාරවල උත්පාදනය වැඩි වුවොත් ඒ සමගම අපි බලාපොරොත්තු වෙනවා තවත් මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ වගේම කොළඹ නගරය ආරෝග්‍ය ශාලා ප්‍රධාන කර්මාන්ත තිබෙන කර්මාන්ත ජනපද ඒ සියල්ලම අපි විදුලි කැපීමේ උදාහරණලා තියෙනවා. විශේෂයෙන්ම අපි විශාල වශයෙන් විශ්වාස තබන නොරොච්චෝලේ මෙගොට් 900ක තියෙන අවිනිශ්චිතකමත් එක්ක වැඩිපුර විදුලි ධාරිතාවයක් අපේ රටේ ස්ථාපනය කරගන්න ඕන. කලබල තත්ත්වය පහව ගියාට පස්සේ ගැඹුරු සාකච්ඡාවක් අපිට නිරත වෙන්න වෙනවා. අනාගත විදුලි බල උත්පාදන සැලසුම් පිළිබඳව මේ අතර මෙම විදුලි අර්බුදයේ සම්බන්ධයෙන් ජාතික සේවක සංගමයේ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනාවක් එල්ල කළා. ඒ ශ්‍රේෂ්ඨවල ප්‍රවීණයන්ට බාර නොදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දකින්නේ. බලාගාරයක් වුණාම ඒකේ ප්‍රධානියා විය යුත්තේ යාන්ත්‍රික ඉංජිනේරුවරේ. නමුත් අද වෙනකොට විදුලි බලාගාර ඇතුළු සියලුම දේවල් විදුලි ඉංජිනේරුවරන් විසින් පාලනය කිරීමට යාම තුලින් තමයි මේ මණ්ඩලය තුළ මෙවැනි අර්බුද ඇති වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. දූ දේපළවන් ස්වාබැලී අපි මේ සඳහා කමිටුවක් පත් කරා පෙරදෙන විශ්වවිද්‍යාලයේ විදුලි බල අංශයේ ප්‍රධානියා මහාචාර්ය ධනක එකමාගේ එතුමාගේ ප්‍රධානත්වයෙන් සති දෙකෙහි සිද්ධිය පිළිබඳ වාර්තාවක් අපිට සැපයීමට තමයි මේ කමිටුව පත් කරේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද සිය දුරෙන් ඉල්ලාස් වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපියද ජනාධිපතිවරයා වෙත යොමු කළ බව සඳහන්. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති ලේකම් පීබී අබේකුන් මහතා සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල් වරිය යොමු කළ ලිපිය තමන්ට ලැබුණු බවයි.
The Big Story. अल्लास कमिसमे अध्यक्ष जनरल दिलरुक्षिडाय विक्रमसिंघ महात्मीय देशपालन वेदिकावे मातृकावक् बवट पात्वान्ने जनाधिपतिवरया स्वाधीन कमिशन सभा संबंधयेन पसुगियदा कल प्रकाशयत् समगाय निधिपति दिपार्तमेन्तुवे कलक सेवे निरतव सिटि दिलरुक्षिडाय विक्रमसिंघ महात्मीय 2015 वसरे फेब्रुवारी 11 वेनिदा जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन अल्लासो दूषण विमर्शन कमिसमे अध्यक्ष जनरल वरिय लेस पात्करनु लबुवा ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයත් සමග නිල නොවන ආරංචි මාර්ග වාර්තා කළේ ඇය එම දුරේ නිල්ලාස් වීමට කටයුතු කරමින් සිටින බවයි. යනුවද පෙරවරුවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකව සිය දුරෙන් ඉල්ලාස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වුණා. ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා විදේශගතව සිටින අවස්ථාවේදී ඇය සිය දුරෙන් නිල්ලාස් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ඇය ඉල්ලාස් වීමට හේතුව මෙතෙක් මාධ්‍යයට ප්‍රකාශ කර නැහැ. මහජන නියෝජිතින් කිහිප දිනක් අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. तमंगे पत्म बलधर जनाधिपति वरिया विश्वास मेतरम परक्लामी अनीतान देश पालन करे जनाधिपति हरिना नीति नमन वेलिस अदिटम तमंगे इलाबादी සමගාමී සෞරිය ඉතාම දක්ෂ කෙනෙක්. හැබැයි එතුමී ඉල්ලාස්විච්ච හේතු අහනුනේ තුමී. හැබැයි මම කියන්නේ ජනාධිපතිතුමාගේ කතාවේ හේතුවක් වෙන්න බෑ. මොකද ජනාධිපතිතුමා කාටවත් ඇඟිලි දික් කරේ නැහැ. තොප්පිය හරි කට්ටි තොපි දාගෙන තියෙන්නේ. එතුමා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේ දේශපාලන නැපත්යක් ව්‍යාපාරක වෙනවා කියලා. දිලුක්ෂ මැතිනි විසින්? නෑ 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 නෑ. වැරදි. එතුමා කිව්වේ ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරපු උදවිය පත් වෙන්න ඕනේ ස්වාධීන. ඒ නිසා ඒගොල්ලෝගේ ස්වාධීනතට හානියක් කරගන්න එපා. දිලුක්ෂ මැතිනි ස්වාධීන කොමිෂන් සභාවක පත්වීමක් නෙමෙයි. මේ ස්වාධීන කොමිෂන් සභාවදම වග කියනවා ජනතාවටනේ. ඒක ස්වාධීනත්වයේ වල්බූර් ස්වාධීනත්වයක් බිම්ස්ටෙක් සමුලුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙර රුසියානු සහ චීන නායකින් හමු වී සාකච්ඡා පැවැත්වූ බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡා ඊයේ සවස ගෝවාහීදී පැවැත්වුණා. ශ්‍රීලංකාවේ වේගෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් චීන රජය දක්වන සහයගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ශ්‍රී ලංකා 60 වන සංවත්සරයේ නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේදී මෙරට වකුගඩු රෝග නිවාරණය කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමටද චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. මෙතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාද ඊයේ රාත්‍රියේ හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතිවීමෙන් පවතින නව දේශපාලන පරිවර්තනය මා අතිශය අගය කරන බවත් ශ්‍රී ලංකාවේ ඇති වූ ධනාත්මක වෙනස මා සමීපව අධ්‍යයනය කරමින් සිටන බවත් ඔබව හමු වීමට ලැබීම අතිශය සතුටක් බවත් ව්ලැඩ්මීර් පුටින් රුසියානු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ ඊයේ සඳහන් කළ විශේෂ ආරාධනාවක්. ලබන වසරේ ඔබතුමා මගේ රටේ සංචාරය සම්ප්‍රදායික ක්‍රම අගයමින් සිටි බෙල්ජියම් ජනතාවට පුනර්ජනනීය බලශක්තිය හුරු කිරීමේ අභියෝගය තමන් සාර්ථකව ජයගත් බව ඒ රට ලොරාන් කුමරු පවසා තිබෙනවා. කුමරු මේ බව සඳහන් කර තිබුණේ නිල සංචාරයක් සඳහා සිය රට පැමිණ සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලාංකික දූත පිරිස මුණ ගැසෙමින්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියම් පුනර්ජනනීය මැදුරේදී ලොබ්රාන් කුමරු මුණ ගැසුණා. එරට පිලිප් රජතුමාගේ බාල සොහිරු වන ලොබ්රාන් කුමරු බෙල්ජියමේ ස්වභාවික සම්පත් තිරසර කළමනාකරණය සහ පිවිතුරු තාක්ෂණය පිළිබඳ රාජකීය ආයතනයේ සභාපතිත්වයේ උසුලනවා. අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වූ ගොඩනැගිල්ලේ කාර්යයන් සඳහා උපයෝගී කරගන්නේද පුනර්ජනනීය බලශක්තියයි. දැනට න්‍යෂ්ටික බලෙන් විදුලි උත්පාදනය කරන බෙල්ජියම ඉදිරියේදී පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසට පවසා තිබෙනවා. ලොරාන් කුමරු සමග පැවති සාකච්ඡාවේ අනතුරුව වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස මෙම මැදුරු සංකීර්ණයේ විවිධ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති බල උත්පාදන යන්ත්‍ර සහ ඒවට උපයෝගී කරගන්නා තාක්ෂණික ක්‍රමවේදයන්ද නිරීක්ෂණය කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුව මහා සංඝරත්නයෙන් පවා පලිගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට විහාරස්ථානයක පැවති උත්සවයකදී. හම්බන්තොට ලුණුගම් වෙහෙර කැන්දගස් මංකඩ ශ්‍රී රතන පුරාණ රජ මහ විහාරයේ අභිනවයෙන් නිදිකල බුද්ධ මන්දිරයේ සහ වාහල්කඩ විවෘත කිරීම ඊයේ සිදු කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. කතරගම දේවාලේ අලි අරංගිල්ල දවස් 21ක් ගන්න ඉස්සෙල්ලා හාමුදුරනේ FCID එකට CID එකට අල්ලස් කොමසාරිස් ජෙනරාල් වරියට කොමසාරිස්වරයාට රටේ ජනාධිපතිවරයා මහා චෝදනාවක් කරනවා විතරක් නෙවෙයි දුමක් කියනවා මම කාටවත් බය නැහැ නැහැ රටේ විදායක ජනාධිපතිවරයා කතා කරන්න කවුරුවත් හැදුවද කියලා ඉතින් අපි හිතනවා මේ කියන්නේ ඇත්තේ අගමැතිතුමාට වෙන්න ඇති එතුමා මේ ගැන කතා කරයි කියලා අපි විශ්වාස කරගෙන බලාගෙන ඉන්නවා හැබැයි මේ අවුරුදු දෙක තුල මේ සියලු දෙනා කරේ පලිගැනීම මගෙන් පලිගැනීම පවුලෙන් පලිගැනීම විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවෝගේ පලි ගන්න පටන් ගත්තා හාමුදුරුවෝ අද වෙනකොට 48 දෙනෙක් හිරගෙදර දාලා තියෙනවා මේක එක්ක ආගමකට විරුද්ධව කරන මන්ත්‍රණයක් අපේ කාලේ තමයි බෞද්ධ ප්‍රබෝධයක් ආපහු ආවේ ඒක කාටවත් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ මෙතර ටීවී දෙරණොස්සේ විකාශය වන සිදු ටෙලි නාට්‍ය ගැනත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. මම මේ දවස්වල අර සීදුද සීදු ආම්ද්‍ර කෙනෙකුගේ ඒ හැඟීමේ පිළිබඳ අවබෝධ කරගෙන මොනතරම් ලස්සනට ආම්ද්‍ර ගොඩනගනවද කියන එක අපිට ඒකෙන් පිළිබිඹු වෙනවා. අද ආම්ද්‍ර කෙනෙක් මහාන කරන්න අම්මා කෙනෙක් ගිහිල්ලා දුන්නම ඒ මහාන කරන්න ගෙනිච්ච ළමයව අධිකරණයට ගිහිල්ලා බාර දෙන තරම් තුච්ච ක්‍රියාවලියකට මේ ආණ්ඩුව පියවර අරගෙන දිනන. හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මීගමුව තෙල්වත්ත හන්දියෙන් සම්පූර්ණයෙන් අවහිර කරමින් දීවරින් පිරිසක් අද උදෑසන සිට විරෝධතාවක නිරත වෙනවා. අප වාර්තාකරු පෙවසුවේ මීගමුව මුහුදේ වැලී ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි. හේකිත්ත හැඳල මීගමුව වැල්ලේ වීදිය පළඟතුරේ පෝරුතොට මහවීදිය යන ප්‍රදේශවල දීවරින් අද මුහුදු යමෙන් වැලකී සිටියේ පොත්සිරි ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් බැරි ලබා ගැනීමට විරෝධය පළ කරමින්. පසුව මීගමුව වැල්ලේ වීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ඉදිරිපිටට අද පෙරවරුවේ පැමිණි ඔවුන් පා ගමනකින් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත මන්සන්දියට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. උන් පවසා සිටියේ මීගමු මුහුදු තීරයේ බැලි ඉවත් කිරීම තම කුෘතියට ගැටලුවක් බවයි. පෞගිය කාලයේ මේ අධිවේග මාර්ගයට වැලිගත්තු විදිහේ මා විනාශයකට පත් වුණා දීවරු. මාළු කෙන කිසිම දාතියක් මාළු අවුන්නේ නැහැ. ඒ හින්දා අපිට මේ දැනෙනවා මේ පොප්සිට සඳ ගන්න වැලි වලින් දීවරු අනාගතේ බඩගින්නේ මැරෙනවා කියන 100%ක් ඇත්ත. මේ වැලි හරන් දෙපා කියන පණිවිඩය තමයි මේ සියලු දෙනා බහැලා අද කරන්නේ. මන්ද අපේ දරුපවුල් දසදහස් ගාණක ජීවිත විනාශ වෙන්න පටන් අරන් තියෙනවා මේ වෙනකොට. අනාගතයක් නැති වෙන්න පටන් අරන් තියෙනවා. මේක වහම නවත්වන්නේ කියන ඒ බලකිරීමයි අපි වගේ කීවිත පුද්ගලයන්ට මේ හරහා දැනුම් දෙන්නේ. උද්ඝෝෂණයේ හේතුවෙන් පැය කිහිපයක් යනතුරු හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වුණා. පසුව දීවරින් කොළඹ හලාවත ප්‍රධාන දුම්රිය මාර්ගය ගල්කන්ද හන්දිය රේල් ගේට්ටුව අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. මෙතරම් ස්ථානයට පැමිණි ජෝන් අමෘතුංග අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බව පැවසෙන අයෙක්ට හා මීගමු එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාට එල්ල වූයේ දැඩි විරෝධයක්. තමුන්නාස්ලා ගැටලුව මේ වැලි හැරීම. ඒක තමයි තමුන්නාස්ලාගේ ප්‍රශ්නේ. අපි ඉන්දියන් ධර්මය ඉදිරිපත් කළා. මේකට විකල්පයක් ඉල්ලමු. එලි මෙහෙන් හාරන්න නැතුව පසුව විරෝධතා කරුවන් මීගමු මහනගර සභා භූමියට පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
මෙතර අද පස්සරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පැවසුවේ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අයුරකින් අත්හැරීමට තීරණයක් ගෙන නොමැති බවයි. අපිට වැඩ කරන්න වෙලා තියෙන උසාවි නියෝගයේ මත යම් කිසි ආකාරයක ඒ අය කියන විදිහේ හානියක් තියෙනවා නම් හැංගීම් බර ප්‍රකාශ වලින් නෙවෙයි සටන් පාට වලින් නෙවෙයි අපි විද්‍යානුකූල කරුණු හෙවීමක් කරනවා. ඒ අයගේ මත්සස්සන්න අඩු වෙලාද කියලා අපි මාසෙන් මාසෙන් මනිනවා. මැනලා ඒ ප්‍රමාණයට එයාට වන්දි ගෙවනවා. දැනට මේ ව්‍යාපෘතිය නතර කරන්න කිසිම අදහසක් නැහැ. අපිට එහෙම නියෝගයක් ලැබිලා නැහැ. එහෙම තීරණයක් මේ ආණ්ඩුව අරගෙනත් නැහැ. අපි හැබැයි මේ දීවර ප්‍රජාව ගැන විතරක් නෙවෙයි මේ මුළු රටේම දෙකෝටියක් ජනතාවගේ අනාගතය ගැන බලලා තමයි කටයුතු කරන්නේ. උඩවලවේ මාරක රියානතුර ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ් ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ් ජලි ප්‍රවෘත්ති උඩවලව ජලාශ වේල්ලේ අද පස්වරුවේ සිදුවරි අනතුරකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වුණා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ උඩවලව තනමල්විල ප්‍රධාන මාර්ගයේ උඩවලව ජලාශ වේල්ලේ සිදු රියානතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට මොනරාගල් දෙසට ධාවන වූ පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කළ ටිපර රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් තුවාල වූ තවත් කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටියේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රේදුරු සහ ටිපර් රථයේ රේදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ මාස 21 ක ගැටුම ගිහිල්ලා 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 අද උච්චතම අවස්ථාවට ඇවිල්ලා රටේ ජනාධිපති අගමැති අද ඇතුලේ මරා ගන්න තත්ත්වයට පත් වෙලා මිත්‍රවරුනි සාමාන්‍ය සරල වචන කියන චූන් කියලා කියන්නේ ඔන්න බලන්න කඩා වැටෙනවා අයියා පෙරේදා එටනි කියලා බලා ඉන්න මොනවද උනේ නැහැ ඒගෙන මම තා කනකාට වෙනවා very sorry very very sorry බලය Tamange අතට මුළු වශයෙන්ම ගැනීමට අගමැතිතුමා එලාගෙන යන වැඩපිළිවෙල ජනාධිපතිතුමාට හොඳින්ම දැනෙන්න පටන් ගැනීමත් එක්ක ජනාධිපතිතුමා ගත්ත පියවර මේකයි කියන එකයි අපේ राज्य नायक राज्य नायक नायक्य यम किसी आयतन डिपार्टमेंटे कथा मार्गे पारिबाट जग्रहण රජනායක
රජයේ මකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨ අධිකරණය ආරම්භ කළා. ඒ අග විනිසුරු කේ ශ්‍රීපවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමු වෙයි. රජයේ මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වැට් බදු සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ උදේ ගම්මන්පිල බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකුඩ යන ඒකාපද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පෙත් සම්කාර ගම්මන්පිල මහතාගේ නීතිජවරයා අධිකරණයට එහිදී ප්‍රකාශ කළේ වැට්බතු ලියාපදිංච කිරීම සහ එසේ ලියාපදිංච කිරීම පැහැර හරින පුද්ගලින්ට පනවන දඩුවම් පිළිබඳ නව පනත් කෙටුම් පතින් දක්වා ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මම මීට කලින් කිව්වා අපි ගාව වැට් රහසක් තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේදී හෙලි කරනවා කියලා. ඔව් අපි ඒ රහස හෙලි කරා. වැට් කියන්නේ පිරිවැටුම් බද්දා පිරිවැටුම් බදු අයත් වෙන්නේ පළාත් සභාවට දැන් පළාත් සභාව විෂයක් පිළිබඳ මධ්‍යම ආණ්ඩුව නීතියක් ගෙන එනවා නම් මුලින්ම සියලුම පළාත් සභාවලට යවලා ඒ අදහස විමසන්න ඕනි පළාත් සභා සියල්ලම එකඟ නම් පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන් එක පළාත් සභාවක් හරි විරුද්ධ නම් තුනින් දෙකේ විශේෂ බහුතරය සම්මත කරගන්න අවශ්‍ය වෙනවා නමුත් පාර්ලිමේන්තුවට වැට් පනත ඉදිරිපත් කරන්නට කලින් පළාත් සභාවලට යොමු කිරීමක් කරලා නැහැ ඒ නිසා නැවත වතාවක් මේක අකුලගෙන පළාත් සභා නවයත් වන්දනා කරගෙනම තමයි ආණ්ඩුවට පාර්ලිමේන්තුවට වැට් පනත් කෙටුම් පත ගේන්න සිද්ධ වෙන්නේ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මගින් අද පෙරවරු එය අත්අඩංගුවට ගන්නු ලැබුවා. ඒ මුදල් විශුද්ධීකරණ පනත යටතේ බැසිල් රාජපක්ෂ සහ මුදිත ජයකොඩි යන මහත්වරුන් විසින් පසුගියදා අයිතිය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දැනට වෙන්දේසියට යොදා ඇති මල්වාන ඉඩමේ මුල් හිමිකාරත්වයේ දරුණුවේ තිරුකුමාර් නඩේෂන් මහතාව අතර එමිඩමට අදාළව හුට මුදල් විශුද්ධීකරණ චෝදනා එල්ල කර තිබෙනවා. නඩේෂන් මහතා අද පස්වරුවේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන අතර එෙහිදී පූගොඩ මහේස්ත්‍රාත් ජේ රුවන්පතිරණ මහතා නියෝග කළේ ඔහු රුපියල් 50,000ක මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 10 වගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි. මේ මුදිත ජයකොඩි යන අය මේ අදාළ ඉදම ඔහුට අයත් බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවුරුදු 5ක් තිස්සේ වාර්තා යවලා තිනවා. ඒ බදුසහන ලබාගෙන තිනවා. ඒ අරගෙන අපේ සේවාදායකයා මාරු දැමීම සඳහා කරන ලද චෝදනාවක් මත ඔහු අද දින කරුවා දින ඉදිරිපත් කරන ලැබුවා. මේ අතර 2015 ජනාධිපතිවරණ සමයේ වඳුරඹ ප්‍රදේශයේදී පොදු අපේක්ෂක මැතිවරණ වේදිකාවකට ගෙන තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බදේගම මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වන නඩුව නොවැම්බර් 21 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපිත් ඕක දිගටම කිව්වා. ඒ අදාළ ආයතන කරන වැරදි දේශපාලන හේතුන් මත ගන්න තීරණ මෙතනින් එහාට කිටු කරන්න දෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ජනාධිපතිලා එක්කනා ඉන්නේ ගියාණ්ඩුවේ වැඩ කරපු අමාත්‍යංශ ලේකම්වරු සභාපතිවරු වැඩ කරේ මහින්ද චින්තනය අනුව. අද තියෙන්නේ මෛත්‍රීපාල චින්තනය. දැන් සෙනසුරුගේ මාරුව බ්‍රහස්පතිගේ මාරුව නිසා තමයි මේ වගේ බුද්ධිමත් කතා ජනාධිපතිතුමා කියන්නේ. ඒත් අන්න ඒක ප්‍රතිඵලයක් වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රීපාල අපේ ජනාධිපතිතුමා කණ්ඩායම හැලෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩෙන්නේ නැතුව එක්කව්වේ. ඒක වාසනාවක්. මහින්ද මහත්තයා බලට එනවයි කියන උපමට්ටම් එනවයි කියන එක දැන් හොඳටම පේන සමූපකාර ඡන්දේ වගේ අනිත් දේවල් ට්‍රේකල් තමයි ජනාධිපතිතුමාගේ බුද්ධිමත් ප්‍රකාශයක් කරේ. මාතිවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පවතී නම් පොලිසිය විසින් රටට හෙළි කළ යුතු බව මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානය පවසනවා. අද කොළඹ දීපවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා මේ බව සඳහන් කළා. දැන් අලුත්ම ප්‍රවෘත්තිය එක බුද්ධාංශ නිලධාරියෙක් එල්ලිලා මැරුණා. ඔහු එල්ලිලා මැරෙනකොට ඔහු කියනවා මේ උද්දලාගම නෙවෙයි ලසන්ත වික්‍රමතුංගව මැරුවේ මමයි. ඒ නිසා යාව නිදහස් කරන්න කියලා මේ සටහන බුද්ධාංශයට දෙන්න කියලා ලියලා තමයි තියෙන්නේ. ඒතොරේ දරුවයි ඥාතීන් පිළිගන්නවා මේ මගේ තාත්තගේ මගේ සහෝදරයාගේ අත්තකුරු කියලා. මේ 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 කියන නිලධාරියා 2007 විශ්‍රාම කියලා දින බුද්ධාංශය. 2007 පස්සෙ සිවිල් පුද්ගලෙක් ලෙස ඉන්නකොට තමයි මොහු මේ අපරාධය දැන් ඔහුගේ වචනවලට අනුව කළා තියෙන්නේ. දැන් අපිට ගැටලුවක් තියෙනවා. අපි අහනවා සාධාරණ පරීක්ෂණයක්. පුලිස්පතිතුමනි ඇත්ත කියන්නේ. මොහු කාත් එක්කද හිටියේ? මොහු කාගේ හරි ආරක්ෂක බට කණ්ඩායමක හිටියද? ඒක කියන්නේ ඇත්ත කතාව කියන්නේ. මේ අසල් වැසියන්ගෙන් දරුවන්ගෙන් තොරතුරු ගත්තාම කාගාවද මෙයා හිටියේ? හොයන්න පුළුවන්. එතකොට මන් දන්න ධර්මයෙන් දැන් මේ අපි අහනවා පුලිස්පතිතුමනි මේ මොකක් හරි වහන් කරනවා. එච්චරයි. එයා කියනවා මෙන්න මේ වගේ හැඩරුව කෙනෙක් තමයි මගෙන් ප්‍රශ්න කරන්නේ. ඊට පස්සේ තමයි මේ ෆොටෝ එක දාන්නේ. එච්චරයි. ඒ අරෙන්න ලසන්ත වික්‍රමතුංග මිනිමරුමට කිසිම සම්බන්ධයක් මේ වෙනතෙක් වාර්තා වෙලා නැහැ. උදලාගම කියන්නේ මිලේනියම් සිටි
यार हिरे इंदला दैवंत कार्यभार कर पापे रान बिरे को हुत रक्षित बंदरागार ओ को हमारी गंपा माय साथ अधिकरण उपाली तेन को महत्या पहाड़ दी में संबंध एपल अबिल दिन भाई अरे मिनी मैरू नडवे दी अपने तू तामे तुले साधारण कर हंगान नेपा अबे ओब तुम्हारा हंगान है दो अपी विमर्शन काटे तो अपी करो देन सीव दिस विशेषांगे बलापुरुत्वान ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයන් 4 දෙනෙකු තම රැකියාව සිර කරන ලෙසilla කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුළුණ මතට නැග මෙලෙස උද්ඝෝෂණයක නිරත වනවා. කලාකරුවන්ට බලපාන බුද්ධිමේ දේපල අයිතිය තහවුරු කෙරෙන පොදු සංගමයේ පිහිටවීම අද බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරුණා. මේ සංවිධානය කර තිබුණේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වාණිජ කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නීති අංශය සහ ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය එක්වයි මෙම අවස්ථාවට කලාකරුවන් රැසක් එක්ව සිටියා. අදාළම නොචියාගම පොලිස් ස්ථානයේට කිඹුලෙකු පැමිණ තිබෙනවා. අදාළ කිඹුලා අඩි 8යි අගල් 9ක පමණ දිගකින් යුක්ත වන අතර පසුව වනජීවී නිලධාරීන් පැමිණ කිඹුලා මෙලෙස අල්ලා විල්පතුව වන උද්‍යානයේ වෙත මුදා හැර තිබුණා. ඒ සමගින් අද දින රාත්‍රියට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවනවා. ජලිත හමුවෙමු රාත්‍රියේ 10ට. සුබ රාත්‍රියක්.